බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් මේ ලෝකෙට දේශනා කරලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ දේශනා කරලා තින්නේ තමන් අවබෝධ කොට වදාලා වූ සම්මා සම්බුද්ධ ඥානෙ. ඒතකොට ඒ සම්මා සම්බුද්ධ ඥානෙන් අවබෝධ කොට වදාලා ඒ වගේම උන්වහන්සේ සතු පූර්වේ නිවාසානුස්සති ඥානෙ. නැත්තම් චුතූපපාත ඥානෙ. ඒ කියන්නේ සත්වයා මැරිලා නැවත උපදින්නා වූ තැන පිළිබඳ දකින ඥානෙ. නැත්තම් පෙර ජීවිතයේ සත්වයා කොහේ ඉඳලාද මේ උපතට ආවේ කියලා දකින්නා වූ ඥානෙ. මෙන්න මේ ඥානයන් තුලින් තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ යම ලෝකයට ධර්ම රත්නය හැටියට දේශනා කළ තියෙන්නේ. එතෙන්දී දැන් සමහර පින්වතුන්ලා අපිටත් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේ නිරය තින්නේ මනුස්ස ලෝකෙම නේද කියලා. තේරෙනවද? එතකොට ඒගොල්ලෝ නිරය හැටියට හඳුන්වන්නේ මේ මනුස්ස ලෝකේ දුක් විඳිනා සත්වෙයින් නැත්නම් දැඩි විදියට රෝගාබාධ ඇති වෙලා ඉන්න සත්වෙයින්. ඔය වගේ අය තමයි ඒගොල්ලෝ නිරය හැටියට දකින්නේ. මනුස්ස ලෝකෙම නිරය තියනවා කියලා හිතන පින්වතුන් අප්‍රමාණ අපේ රටේ ඉන්නවා. ඒ කියන්නේ සම්මාදිට්ඨිය දුර්වල. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිරය කියලා කියන්නේ නෝනා සතර අපායට අයිති එක්තරා ලෝකයකට. ඒ සතර අපායට අයිති නිරය කියන කාරණේ මේ මහ පොළවෙන් යට යොදුන් දසදහස් ගාණක් යටයි තියෙන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ මේ මෙමණි දේශනාවන් කරන්නේ අනුමානෙන් නෙමෙයි. තවත් කෙනෙක් කිව්වායි කියන කාරණෙන් පත පොතකින් නෙමෙයි උන්වහන්සේ අවබෝධ ඥානයෙන් දැකලමයි මේ සෑම දෙයක්ම දේශනා කරන්නේ. දැන් නිරයට අදාළව දේශනා කරන බුදුරජාන් වහන්සේගේ ලස්සනම සූත්‍රය තමයි දේවදූත සූත්‍රය. ඒතකොට දැන් දේවදූත සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නෝනා මේ මහ පොළවෙන් යට යොදුන් දසදහස් ගාණක් යට මහා නිරය පිහිටලා තියෙනවා කියලා. මේ මහා නිරය කොටස් දෙකකට බෙදෙනවා කියනවා. චතුස් ද්වාරය, චතුස්කන ද්වාරය කියලා මේ වගේ මේ මහා නිරය කොටස් දෙකකට බෙදෙනවා කියනවා. ඒතකොට මේ මහා නිරය යකඩ පවුරකින් වට වෙලා තියෙනවා කියනවා. තේනා දැන් මොකකින්ද යට වෙලා තින්නේ? යකඩ පවුරකින්. යකඩ පවුරකින් වට වුණා වූ මේ මහා නිරයන් දෙකේ ගිනි ජාලා ඇවිලෙනවා කියනවා. දැන් සද්ධාව දුර්වල පින්වතුන්ලා අපෙන් ඇවිල්ලා අහනවා යොදුන් 10000ක් යට මහ පොළවේ යකඩ පවුරක් තින්නේ කොහොමද කියලා. කවුද මේවට යකඩ ගෙනිච්ච? කවුද මේව හැදුවේ? කවුද මේව නඩත්තු කරන්නේ? කවුද මේව පාලනය කරන්නේ කියලා අහනවා. ඒතකොට සමහර සද්ධාම අඩුකමට ඒ අහන ප්‍රශ්නවල යම් අර්ථයක් තියෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සෑම කාරණයක්ම දේශනා කරන්නේ නෝනා සම්මා සම්බුද්ධ ඥානයෙන් දැකලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී මේ මහා නිරය, මේ චතුස්කන්න ද්වාරයේ චතුස් ද්වාරයේ කියන මහා නිරයන් දෙක යකඩ පවුරකින් වට වුණා කියලා කියන්නේ නෝන ස්වභාවිකව හැදුණා වූ යකඩ පවුර. දැන් මේ නිරය කියන්නේ එක්තරා මහ පොළොවෙන් යොදුන් දසදහස් දානක් යට තියෙන ස්වභාවික පරිසර කලාපයක්. මේක මේ කවුරුත් හැදුවේ දෙවියෙක්, බ්‍රහ්මෙක්, බුදුරජාණන් වහන්සේ හැදුව නැත්නම් යම රජුරුව හැදපු දෙයක් නෙමෙයි. දැන් එක එක පරිසර කලාපයන් තියෙනවනේ. සිංහරාජ පරිසර කලාපය තියෙනවා. ඒක එක්තරා ආකාරයක්. ඒතොර වියලි කලාපීය පරිසර ස්වභාවයක් තියෙනවා. ඒක තව ස්වභාවයක්. ඒතොර හිමාලයේ පරිසර ස්වභාවයක් තියෙනවා. ඒක තව ස්වභාවයක්. ඒතොර නුවරඑළියේ පරිසර ස්වභාවයක් තියෙනවා. ඒක තව ස්වභාවයක්. ඒතොර වෙනත් බටහිර රටවල් වල මුළු ජීවිත හැමදාම හිමින් වැසුනා වූ පරිසර කලාපයන් තියෙනවා. කාන්තාරයේ හැමදාම මහා වැලි කුණාටු වලින් ගහන වෙච්ච කාන්තාර පරිසර කලාපයන්. ඒ වගේ මේ නිරය කියන්නේ නෝනා ස්වභාවිකව පිහිටියා වූ පරිසර කලාපයක්. එච්චර වෙන දෙයක් නෙමෙයි. ඒ පරිසර කලාපය තනි කරම ගින්නින් යට වෙලා තියෙන්නේ. දැන් ඔබ හිතන්න මේ ලෝකේ සමහර රටවල් වල ගිනි කඳු තියෙනවා. ඒ ගිනි කන්දක ස්වභාවය තේරුම් ගන්නකො. ඒ ගිනි කන්දේ අවට ස්වභාවය තේරුම් ගන්නකො. ඒ කියන්නේ මේ නිරය කියන ස්වභාවික පරිසර කලාපය නිරය තුරුවම නෝනා ගිනි ඇවිලෙමින්, ගිනි දැල්වෙමින්, ගිනි නිවෙමින් එහෙම තමයි පවතින්නේ. ඒ පරිසර කලාපය. ඒ පරිසර කලාපයේ අර ගිනි ඇවිලීම, ගිනි දැල්වීම, අර ගිනි කඳු නිසාම යකඩ කුට්ටි වලින් තමයි මේක හැදිලා තියෙන්නේ. දැන් අපි දන්නවනේ පස්කන්දක් ගලාගෙන ආවට පස්සේ ඒ පස්කන්ද ගලාගෙන ඇවිල්ලා ඒ පස් වලින් වට වෙන ස්වභාවයෙන් හැදෙනවා අපි දැකලා තියෙනවා නේද? නමුත් මේ වගේ මේ මුළු නිරය කියන්නේ නෝනා මේ මුළු මහ පොළොව වගේම විශාල වූ ප්‍රදේශයක්. තේන නිරයන් 136ක් ගැන දේශනා කරනවානේ. ඒතොර මේ මහ පොළොව දැන් හතරෙන් එකක්නේ මහ පොළොව හැටියට තියෙන්නේ. ඊටු එක මහ සාගරය හැටියට තියෙන්නේ. ඒතොර මේ මහ සාගරේ යම් දවසක හිඳෙනවා. හිඳුනට පස්සේ මහ සාගරේත් අඩිය මතු වෙනවා. වැලි තලා මතු වෙනවා. ඒ කියන්නේ මේ මහ සාගරේ යටත් නිරය තියෙනවා. තේන මේ මහසාගරය යටත් නිරය තියෙනවා. එතකොට මනුස්ස ලෝකයේ තියෙන හතරෙන් එකක ප්‍රමාණයයි. නමුත් නිරය නෝනා මහසාගරයේ යටත් තියෙනවා කියන්නේ මේ ලෝකයේ විශාලම ලෝකයේ හැටියට අපිට අඳුන්වන්න තියෙන නිරය කියන කාරණේ. තේන. එතකොට මේ නිරය කියන්නේ උණුසුම් ගිනියම් වූ දේශගුණික කලාපයක්. එච්චර වෙන දෙයක් නෙමෙයි. දැන් කාන්තාර පරිසරය උණු වෙලා ගිනියම් වෙලා තියෙනවා නම් ඒ වගේ ඊටත් වඩා දැඩි ශුෂ්ක ගින්දර මතුවෙන නිරය තුරම රත් වෙලා තියෙන පරිසර කලාපයක්.
මේ ගින්න නිසාම මේවා පිච්චිලා ගලාගෙන එන ලෝවා නිසාම මේවා තුලින් නොවන ඉබේම අර යකඩ පවුරු හැදිලා තියෙනවා. ඒක කවුරුත් හදපු දේවල් නෙමෙයි. එතකොට මේ යකඩ පවුරු හැදිලා අර නිරිසතා අකුසලයේ නිසාම නොවන එවැනි පරිසර කලාපයන් තුලයි ඉපදේ. එච්චර. කෙනෙක් ඇවිල්ලා මේ කොළඹ කුරුඳුවත්තේ ඉපදෙන්නේ හේතුඵල ධර්මයක් නිසා. එයාට සියලුම සුඛෝපභෝගී භාවයේ සෞම්‍ය භාවයේ ලබන්න පෙරපින තියෙනවා. කෙනෙක් ගිහිල්ලා පුත්තලමේ ශුෂ්ක දේශගුණික කලාපයක වතුර ටිකක් නැතුව ඉඩෝරට අහුවෙලා ඉපදෙන්නේ තියාගේ හේතුඵල ධර්මයක් අකුසල විපාකයක්. කෙනෙක් කාන්තාරයේ ඉපදෙන්නේ කෙනෙක් බොහොම සෞම්‍ය පරිසරයක ඉපදෙන්නේ හේතුඵල ධර්මයක් නිසා. වෙන දෙයක් නිසා නෙමෙයි. එතකොට අර දැඩි අකුසල් කරලා කරලා අකුසල් මූලයන් සිල්පද බිඳලා මැරෙන සත්වයා ඊට අදාළ පරිසර කලාපය තුල දැන් එයා ඉපදුනේ කොහෙද? අර චතුස්ද්වාරය කියනා වූ මහනිරේ ඇතුලේ තමයි උප්පත්ති. ඒක අර කාන්තාර අරාබිය මිනිස්සෙක් ඉපදිනවා වගේ. එහෙම නැත්නම් මේ කොහෙ හරි පුත්තලම ප්‍රදේශයේ ඔය කල්පිටිය ප්‍රදේශයේ දැඩි ශුෂ්ක ප්‍රදේශක මිනිස්සෙක් ඉපදිනවා වගේ. ඒතකොට දැන් මේකේ ඉපදුනාට පස්සේ දැන් මේක ස්වභාවික පරිසර කලාපයක්. ස්වභාවික පරිසර කලාපයේ ගින්නෙන් රස්නෙන් උණුසුමෙන්ම තමයි ගිනියම් වෙලා තියෙන්නේ. ඒතකොට මේකට වැටෙන කෙනා පිච්චි 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 තමයි ජීවත් වෙන්නේ. දැන් කාන්තාර දේශගුණයකට කවුරු හරි ගිහිල්ලා උඩින් ගිහිල්ලා අතහැරියොත් ඒ මිනිස්සයා පිච්චි 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 අනිවාර්යයෙන්ම මැරෙන්න ඕනේ. හේතුඵල ධර්මය. එතකොට මෙහෙම පිච්චි පිච්චි දැන් මහා නිරේයට ගිහිල්ලා වැටුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාලයකට එකතරා දොරටුවක් ඇරෙනවා කියලා. දැන් යොදුන් දසදහස් ගාණක් විශාල වූ අර මහා නිරය යකඩ පවුර වලින් වට වෙලා තින්නේ. මේ යකඩ පවුර වලින් වට උනායේ නිරේ ගිහිල්ලා නිරිසතෙක් ඉපදුනාට පස්සේ මේකේ පිච්චි පිච්චි ඉන්නකොට අන්න නිරිසතාට පේනවලු කාලයකට පස්සේ දොරටුවක් ඇරෙනවා. අර යකඩ පවුරේ දොරටුවක් ඇරෙනවා. දොරටුවක් කැරෙනකොට නිරිසතා දුවනවලු දොරටුව කරා මෙතනින් එළියට පැන ගන්න කියලා. නමුත් ඒ දුවනකොටම දොරටුව පැහෙනවා. එතකොට සද්ධාමඩු පින්වතුන්ලා අපෙන් අහනවා නිරේ කොහොමද ස්වංක්‍රීයව ඇරෙන දොරටුවක් තියෙන්නේ? නිරේ විදුලි බලය තියෙනවද? එහෙම නැත්නම් නිරේ මේවා පාලනය කරන්න මොකක් හරි තාක්ෂණයක් තියෙනවද? කොහොමද ස්වංක්‍රීයව ඇරෙන්නේ කියලා. තේන්නා? දැන් සමහර වෙලාවට අපි ওই ගල් කුටිවල ඉන්නකොට සීතල පළාත්වල උදේට අර එළියේ කවුළුවෙන් අපිට පේන්නේ නැහැ. තේන්න මීදුමෙන් වෙහිලා තියෙන තනිකරම තේන්න ජනේලෙන් එහා පැත්ත මුකුත් පේන්නේ නැහැ තනිකර මීදුමෙන් වෙහිලා තියෙන. නමුත් ඉරේ මතු වෙලා එනකොට අර මීදුම බහැරට යන තේන්න. එතකොට දැන් කවුරුවත් මේක ස්විච් එකක් දැම්මද නැහැ. ස්වභාවික තත්ත්වයක් මෙතන වෙන්නේ. එතකොට අර යකඩ පවුරු වලින් අර ලෝවා වැගිරිලා ඇවිල්ලා අර යකඩ පවුරු වට වෙලා තියෙන එක යම් හේතුවක් නිසා ඔන්න කොතන හරි තියෙන ద్వාරයක් ඇරෙනවා. කොතන හරි යකඩ පවුරේ තියෙන ద్వාරයක් අතුන එක්කව තද සීතලක් ආපු නිසා නැත්නම් තද උෂ්ණයක් ආපු නිසා මොකක් හෝ හේතුවක් නිසා ස්වභාවිකව ඒක ඔන්න ටිකකට ඇරෙනවා. අර මීදුම ඇවිල්ලා එකපාරට වැහිලා තියෙන දේ ආයිමත් මීදුම ගියාට පස්සේ ඇරෙනවා. ආයිමත් මොහොතකින් මීදුම ආවට පස්සේ ආයිමත් අර ద్వාරය වැහෙනවා. එතකොට දැන් මේක ස්වංක්‍රීයව කවුරුත් කළාද? නැහැ. ස්වභාවික පරිසර ක්‍රියාවලිය තුළයි මේක සිද්ධ වෙන්නේ. දැන් අන්න දොරටුව ඇරුණා මොකක් හරි හේතුවක් නිසා ස්වභාවික ගිනි ජාලා අඩුවීමක් මොකක් හරි නිසා එහෙම නැත්නම් දුමෙන් වැහිලා තියෙන දෙයක් දුම අඩුවීම නිසා අන්න අර දොරටුව ඇරුණා වගේ පේනවම අන්න නිරසතා දුවනවා. දුවන්නේ ඇයි? මෙතනින් පයින්න දැන් එයාට පේනවා එළියක් තියෙනවා කියලා. තේරෙනවද? නමුත් යනකොටම දොරටුව වැහෙනවා කියලා. නමුත් ඒක ස්වභාවික හේතුවක් නිසා අර විදිහටයි දොරටුව වැහෙන්නේ. එතකොට කෙනෙක් ප්‍රශ්න කරනවා ඒ දොහොම මොහම දුවදුවා ඉදදී ඇයි එයාට මෙතන හයියෙන් දුවලා ඔතනින් පයින්න බැරිද කියලා. නමුත් නෝනා මේ මහා නිරය කියන්නේ යොදුන් 10000 ගානක් විශාල දෙයක්. එතකොට යොදුන් 10000 ගානක් විශාලයි කියන්නේ මෙතන ඉඳන් අපිට දොරක් ඇරෙනවා කියන්නේ යොදුන් ගානක් ඈත තමයි අපිට ඒක පේන්නේ. එතකොට අනේ ස්වභාවිකව මේක වැහෙනවා. නමුත් මෙහෙම දුවලා දුවලා මේ වගේ ඉඳලා ඉඳලා යම් වෙලාවක මේ මිනිස්සයා අනිවාර්යයෙන්ම අර ඇරෙන දොරකින් පයින්නවා කියනවා. මහා නිරය ඇරෙන දොරකින් පයින්නවා කියනවා. දැන් ඔන්න එක මහත් එක්ක ඇවිල්ලා මට කිව්වා මම අබේගිරිය චෛත්‍ය වඳින්න ගියා. අනුරාධපුරේ අබේගිරිය චෛත්‍ය වඳින්න ගියේ දවල් 12 මාට් එකට වගේ. තේරෙනවද? දැන් මේ දෙපතුල් නිරාවරණය යන්නේ සෙරෙප්පු දාලා නැහැ. නමුත් අර බිම අල්ලලා අතුරුලා තියෙන අර කළුගල් මත කකුල තියන්න බෑ. කකුල පිච්චෙනවා. තේරෙනවද? එහෙන කකුල පිච්චිලා දැන් මේ මහත්යාගේ කරකටත් යට ඇවිල්ලා අර දියබුබුලුත් ඇවිල්ලා. තේරෙනවද? බලන්න දවල් 12ට 12 මාට් එකට වගේ රුවන්වැලි මහාසෑයේ අර සැහැමලු එහෙම ඇවිදින්න බෑ. කකුල් පිච්චිලා දියබුබුලු වෙනවා. ඒකෝ දැන් මේ මහත්යා දැන් මෙතන ගිහිල්ලා වන්දනා කරන්න ගිහිල්ලා කකුල් දෙකේ දියබුබුලු ආපුවාම මේ අවුවෙන් මේ පිච්චීමෙන් බේරෙන්න තේරෙනවද? එතන තනකොල්ලක් තිබ්බා. තේරෙනවද? මෙයා ගිහිල්ලා තනකොල්ලට පයින්නවා. දුවගෙන ගිහිල්ලා තන. නමුත් තනගොල්ලේ තියෙන්නේ තනිකරම නිදුගුම්බා කටු තනගොල්ලා. ඒ කියන්නේ දැන් පිච්චීමේ වේදනාවට අමතරව දැන් කටු ඇනීමේ වේදනාව
ඇති වුණා තේරෙනවද දැන් කටුවැණී මේ වේදනාවයි පිච්චී මේ වේදනාවයි දෙකක් දරාගෙන දැන් මෙයා මෙතනමුත් බේරෙන තවත් මඩ වගුරක් වගේ තැනකට යනකොට කකුල බෝතල් කට්ටකට කැපෙනවා තේරෙනවද දැන් මොකද්ද මේ උනේ එකකින් බේරෙන්න ගිහිල්ලා දෙකට වැටුණා දෙකෙන් බේරෙන්න ගිහිල්ලා තුනට වැටුණා තේරෙනවද දැන් මේ ස්වභාවික තත්වයක් මේ ස්වභාවික තත්වය ඇති කරන්නේ කුමක් නිසාද අධික දුක නිසා වේදනාව දුක නිසා එතකොට අර මහා නිරේට වැටෙන කෙනා මහා නිරේ පිච්චි 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 ඉන්නවා ඔන්න යම් කාලයකට අර දොරටුවකින් මෙයා එළියට පැන ගන්නවා තේරෙනවද ඇයි පහින්නේ අතන කකුල් දෙක පිච්චෙනවා නිසා අන්න පැන්න තනකොල්ලට තේරෙනවද දැන් තනකොල්ලට පණිද්දී ආ හිතුවද මේක නිතුකම් පාතිනවා කියලා එයා එතන සැපයක් කියලා පහින්නේ නමුත් එතනදිත් එයා නැවත දුකකුයි අත් කරගන්න දැන් එතකොට මෙයා මහා නිරේෙන් අර දොරටුවෙන් පැන්නාම බුදුරයන් වහන්සේ කියන ඔයා ගුට නිරේ කියන නිරේට වැටෙනවා ඒකේ තනි කර ඉන්නේ නෝනා මේ යකඩ වාණී දැටි වගේ තියෙන තද උල් කටක් තියෙන පණුව කියනවා තේනද මේ පණුවන් අර වැටෙන නිරිසතාව හැම විනිවිද ගිහිල්ලා මස විනිවිද ගිහිල්ලා ඇට විනිවිද ගිහිල්ලා ඇට මිදුළු විනිවිද ගිහිල්ලා කාල විනාශ කරනවා කියනවා දැන් ඒතොර පැන්නේ අතනින් බේරෙන්න තේනද කකුල පිච්චෙනවා කියලා පැන්නේ නිදුගුම්බ කාලට ඒ වගේ මහ නිරයෙන් බේරෙන්න පණිද්දී ගුට නිරේටයි වැටෙන්නේ ගුට නිරේ අර තියුණු තුඩ තින වානේ දැටි වගේ තුඩ තින පණුවන් විසින් සම්පූර්ණයම කාල විනාශ කරනවා කියනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා ඉපදෙනකොට ආයිමත් පණුව කනවා එතකොට දැන් බලන්න කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් මේසා ගිනි අම්මු නිරේක පණුවන් ඉන්නේ කොහොමද කියලා ජීවත්වෙන සතාගේ සියලු දේවම් තද ස්වභාවයෙන් තියෙන මොකද ඒ කාන්තාර කලාපේ ජීවත්වෙන සතාගේ සියලු දේවම් තද ස්වභාවයෙන් තියෙන මොකද ඒ කාන්තාර දේශගුණයේ ප්‍රරොත්තු දෙන ඒ තකුසල් විපාකයක් නිසාර උණුසුම් වූ දේශගුණික කලාපයට ඔරොත්තු දෙන ආකාරයට ඔරොත්තු දෙන ආකාරයේ ශරීරයක් තමයි යාට ලැබිලා තියෙන්නේ. තේන්න නැතු කවුරුත් ගිහිලා දැම්ම නෙමෙයි ඈ. එතකොට මේ මුට නිරේ ඉන්න පණුව අර මිනිස්සයව කාලා කාලා විනාශ කරනවා කියලා. ඊට පස්සේ දැන් එතනින් බේරෙන්න මෙයා පයින්නවා කියනවා තව තැනකට එතෙන්ට ගියාම හිඹුල් වනය කියන නිරේ තිනවා කියලා. දැන් ওই කටු හිඹුල කියලා කියන්නේ දැන් මිනිස්සු කටු හිඹුල කියන්නේ දැන් මිනිස්සු කටු හිඹුල කිව්වහම සමහරු කියනවා නිරේ කටු හිඹුලක් තියෙනවා නම් මේ මිනිස්සු කරන අකුසල් දිහා දකිද්දී මේ එක කටු හිඹුලේ මෙච්චර මිනිස්සු කොහොමද නගින්නේ කියලා සමහරු අනා මෙහෙම කටු හිඹුලක් තියෙනවා නම් මේක හැදුවේ කවුද මේක නඩත්තු කළේ කවුද මේක දිනපතා ප්‍රයෝජනෙට ගන්නවා නම් මේක ගරා වැටෙන්නේ නැද්ද බිඳෙන්නේ නැද්ද මෙවැනි ප්‍රශ්න නමුත් මේ කිඹුල් වනය කියන්නේ නෝනා ස්වභාවික පරිසර කලාපයක්. එක ගහක් නෙමෙයි, එක කටිඹුලක් නෙමෙයි. කවුරුත් හැදුවා වූ කවුරුත් මැව්වා වූ දෙයක් නෙමෙයි. කිඹුල් වනය කියන්නේ ස්වභාවික පරිසර කලාපයක්. ඒ පරිසර කලාපයේ තියෙන උෂ්ණාධික භාවය නිසාම, ගිනියම් ස්වභාවය නිසාම, ඒ ගිනියම් භාවයට ඔරොත්තු දෙන්නා වූ ශාකයන් තමයි වැඩේ. තේරෙනවද? දැන් අපි ශුෂ්ක පළාත් වලට ගියාට පස්සේ දරුණු තද දේශගුණික කලාප වලට ගියාට පස්සේ ඒ හැම ගහක්ම නෝනා කටුසහිත ගස්. ඒ වගේම ඉඩෝරයකට ඔරොත්තු දෙන ආකාරයෙන් තමයි ඒ ගස් පිහිටලා තියෙන්නේ. එතකොට මේ හිඹුල් වනය කියන්නේ මොකක්ද එහෙනම්? නිරේ තියෙනා වූ උෂ්ණ පරිසරයට ඔරොත්තු දෙන්නා වූ ශාකයන්ගෙන් පිරිච්ච පරිසර කලාපයක්. ඒ පරිසර කලාපයේ තියෙන සෑම ගහකම මුලෙත් කටු තියෙනවා. අත්තිත් කටු තියෙනවා. කොලෙත් කටු තියෙනවා. ඇයි ඒවා මෙහෙම පිහිටලා තියෙන්නේ? අර උෂ්ණ දේශගුණයට ඔරොත්තු දෙන්න. දැන් ඔබ බලන්න අපේ මේ උෂ්ණ පරිසර කලාපවල පතොක් වගේ ඔය මේවා සියලු දේ කටු සහිත දේවල්. ඒ කටු සහිත ඒ තද කොළ බවට ඒවා පත් වෙන්නේ කුමක් නිසාද? උෂ්ණ පරිසරයට ඔරොත්තු දෙන තමයි සකස් වෙන්නේ. එහෙනම් එතකොට දැන් මේ හිඹුල් වනය කියන්නේ වෙන දෙයක් නෙමෙයි. දැන් මෙයා මෙතනින් ගුට නිරේෙන් බේරෙන්න ගිහිල්ලා හිඹුල් වනයට පැනනට පස්සේ දැන් මොකද්ද වෙන්නේ? කොතෙන්ද එයා පයින්නේ? ඒ මුළු පරිසර කලාපයම නෝනා මුලේ කඳෙත් අත්තෙත් හැමතැනම කටු තියුණු කටු වලින් පිරිස්ස හිඹුල් ගස් තමයි තියෙන්නේ. දැන් එතකොට මේ හිඹුල් ගස් තියෙද්දී යාට බේරෙන්න පුළුවන්ද? නමුත් කෙනෙක් කියන්න පුළුවන් හරි ස්වාමිනාස ගස් තියෙන බව ඇත්ත. නමුත් එයාට පුළුවන් පරිස්සමෙන් ගස් බේරලා යන්න කියලා. මොකද බුදුරයන් වහන්සේ කියනවා මේ හිඹුල් වනයේට වැටෙන නිරිසතා සෑම නිමේෂයකදීම අර තියුණු කටු වල ඇනීම නිසා සම විනිවිද ගිහිල්ලා මස් විනිවිද ගිහිල්ලා ඇට විනිවිද ගිහිල්ලා මේ සියලුම ශාරීරික කෑලි කැපිලා තුවාල වෙලා මියනවා කියලා. එතකොට දැන් මොකද්ද වෙන්නේ හිඹුල් වනයේට වැටුණාට පස්සේ සෑම ගසකම තියෙන්නේ කටු. මුලෙත් කටු, කඳෙත් කටු, කොලෙත් කටු. තේනවද? නමුත් මේකෙන් මිනිස්සුන්ට බේරිලා යන්න බෑ. ඇයි බැරි? මහ පොළොව ගිනි ගන්නවා.
එහෙම මහපොළොව ගිනි හැම් වෙලා දැන් ඔබ හිතන්න ඔබ මහා කැලේකට ගිහිල්ලා ඔබ ඇතුල් කරනවා මේ කැලේ හැම ගහකම මුලෙත් කටු තිනවා කඳෙත් කටු තිනවා කොලෙත් කටු තිනවා අතුත් කටු තිනවා මුළු මහපොළොවක් ගිනි ගන්නවා ඔබට පුළුවන් ද බේරෙන්න දුවල බේරෙන්න පුළුවන් ද නැවතිලා බේරෙන්න පුළුවන් ද ගහකට නැගලා බේරෙන්න පුළුවන් ද මේ පරිසර කමාපයක් නැතු මේ කටු ඉඹුලක් ගිහිල්ලා කවුරු හරි හයි කරලා මේ නිර්සත්තුන දඬුවම් දෙනවා නෙමෙයි මේ උෂ්ණාධික කලාපොළ රට ඉඳි ගහ වැවෙනවා වගේ පතොක් ගහ වැවෙනවා වගේ ඒ ඊට අදාළ ශාකයන් වැවෙනවා වගේ ඒ උෂ්ණාධික කලාපයේ තියෙන ගහ තමයි හිඹුල් වනේ කියන්නේ ඒ හිඹුල් වනේට අර නිර්සතා පණිද්දී එයාට කොහෙන් දිව්වත් මේ අතපය ඔක්කොම ඉරිලා යන නවතින්න බෑ නැවතුනොත් පිච්චෙනවා තේන්න එතන අනිවාර්යෙන්ම එයායි අකුසල විපාකේ විඳිනවා එතකොට හිඹුල් වනයෙන් බේරෙන්න මේ සතා කොහොම කොහොම හරි මේ අතපය ඉරාගෙන දුක් විඳී මෙරි මෙරි ඉපදි ඉපදි මෙයා හිඹුල් වනේනුත් පයින්නවා කියලා. හිඹුල් වනේ පැන්නට පස්සෙ අසිපත්‍ර වනේට වැටෙනවා කියනවා. එතකොට අසිපත්‍ර වනේ කියන්නේ නෝනා බුදුරයන් වහන්සේ දේශනා කරනවා දැන් අතන කටුනේ තිබ්බේ. තේන්න? අසිපත්‍ර වනේ කියන්නේ ඒ සෑම ගහකම කොළ පත්‍ර දැලිපියක් වගේ තියුණුයි කියනවා. තේන්න? දැලිපියක් වගේ තියුණුයි කියනවා. ඒ තියුණු අසිපත්‍ර වනේ අසිපත්‍ර වනේට දැඩි විදියට සුළං හමනවා කියනවා. ඒ සුළං හමනකොට අර අසිපත්‍ර වන හෙල්ලිලා අතු හෙල්ලිලා නිරිසතාගේ නහය කැපෙනවා කියනවා බෙල්ල කැපෙනවා කියනවා අතපය කැපෙනවා කියනවා කැපි 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 දුක් විඳිනවා කියනවා. ඒතකොට මේ අසිපත්‍ර වනේ කියන්නේ මොකද්ද? කවුරුත් හදපු ගහක් නෙමෙයි. තේන්නා? අසිපත්‍ර වනේ කියන්නේ අර උනුසුම් ගිනියම් වූ දේශගුණයට ඔරොත්තු දෙන්නා වූ පරිසර කලාපයේ වැවෙන ගස්. ඒ පරිසර කලාපේ වැවෙන ගසේ පරිසරයට අදාළව අන්න ඒ කොළ හැඩගැහෙනවා. කොළ හැඩගෙන දැන් පතොක් ගහක් බලන්න, රට ඉඳි ගහක් බලන්න, ඔය තල් ගස් බලන්න මේ හැම කොළයකම කැපෙන ස්වභාවයක් තියෙනවා. දැන් මේ මෙච්චර මේ උණුසුම් පරිසරයක නෙමෙයි අපි ජීවත් වෙන්නේ නේද? මේ ඉරහඳ පායන පරිසරයක, මේ වහින පරිසරයක දැන් සුෂ්ක පලාස්වල සමහර පත්‍ර තියෙනවා කැපෙනවාද? තේනවා? පතොක් ගල්ලපුන කැපෙන ඒවා තියෙනවා. ඒතකොට මේ කැපීම සකස් වෙන්නේ කුමක් නිසාද? අර පත්‍රයේ තියෙන තදභාවයත් පරිසරයේ තියෙන රස්නි ස්වභාවයත් වාතයේ තියෙන සුලංස ස්වභාවයත් මේවා එකට මේවා වෙනකොට අර කම්හලේ පිහිය රත් කරනවා වගේ අන්න කැපෙනවා. කැපෙන ස්වභාවය දෙනවා. ඒ හේතු බල ධර්මයක් ඈ. පරිසරයේ තියෙන උණුසුම් ස්වභාවයත් පත්‍රයේ තියෙන ඝන ස්වභාවයත් වාතයේ තියෙන සුලංස ස්වභාවයත් මේ තුන එකතු වෙනකොට එහෙනම් මේ තුන එකතු වෙනකොට අර කම්හලේ පිහියට මුවහත තියෙනවා වගේ අන්න පත්‍ර කැපෙන ස්වභාවයද? දැන් ඒකෝ මේවා කවුරුත් මැව්වද? ස්වභාවික පරිසර කලාපයක් තේන්න. එතකොට මේ ස්වභාවික පරිසර කලාපයේ අසිපත්‍ර වනේ ගස්වල කොළවලින් ගින්දර විහිදෙනවා කියනවා. එතකොට ගින්දර විහිදෙන්නේ කොහමද? දැන් අපි නුවර එළියට ගියොත් උදේ පාන්දර නුවර එළිය කැලයක් දිහා ගහක් දිහා බැලුවොත් මුළු ගහේම කොළ සුදු පාටට හිමින් වැහිලා ඉතින්. සුදු පාටට හිමින් වැහිලා ඉතින්. එතකොට බලන්න සුදු පාටට හිමින් වැහුණ නිසා මොකද? හිම සහිත කාලගුණික සත්වයක් නිසා අර සියලු දේවල් හිමින් වැන්නා. තේන්න? ඒ වගේ අර උණුසුම් කාලගුණික තත්වය නිසා ඒ උණුසුම් දේශගුණයෙන් අර මේවා වටේ තනිකර ගින්දර බැඳිලායි ගිනි දණු පිට වෙනවා. දැන් ඔබ ගිහිලා මේ ගහක අත්තක් කැපුවොත් මොකද්ද වෙන්නේ? සුදු පාට වතුර වැగిරෙනවා. යම් ද්‍රවයක් වැగిරෙනවා. නමුත් අර අසිපත්‍ර වනේ කොළයක් කැඩුනොත් මොකක් හරි වුණොත් වැදිරෙන ගින්දර. මොකද ගින්දරට අදාළ පරිසරයක තමයි ඒව හැදෙන්නේ. තේන්න? අර නුවර එළියේ තියෙනා වූ අර සිසිල් දේශගුණය තුල හිම මිදෙන දේශගුණය තුල මුළු පරිසරයම හිමෙන් වැහිලා ගස්කොළන් අතු ඔක්කොම හිමෙන් වැහිලා සුදු පාටට පේනවා වගේ අසිපත්‍ර වනයේ උණුසුම නිසා අන්න ගස් වලින් ගිනි දැල් පිට වෙනවා. හේතුඵල ධර්මය. කවුරුත් ඇදුවද? නැහැ. එතකොට දැන් මේ අසිපත්‍ර වනයේට වැටුණාට පස්සේ මොකද්ද වෙන්නේ? අසිපත්‍ර වනයේ සියලුම කැලේ තියෙන කොළ තියුණු පිහියක් දැලි පිහියක් වගේ මෝහත තියෙනවා. බිම තනි කර ගිනි ගන්නවා. වැටුණාට පස්සේ නිරිසතාට නවතින්න බෑ. නැවතුනොත් කකුල් පිච්චෙනවා. ශරීරය ගිනි ගන්නවා. දුවන්න බෑ. දිවුවොත් මුළු ශරීරෙම කැපෙනවා. නහය කැපෙනවා කියනවා, බෙල්ල කැපෙනවා කියනවා, කැපි කැපි. ඒ නිසා නිරේතුරුවම අසිපත්‍ර වනේ අප්‍රමාණ දුකකට පත් වෙනවා. ආයිමත් බුදුරජාන් වහන්සේ කියනවා උණුවලු නිරයක් තියෙනවා කියලා. තේනද? උණුවලු නිරේ. එතකොට මේ උණුවලු නිරේ කියන්නේ මොකද්ද? ඒ යොදුන් දාස් ගානක් පුරාවට තියෙන්නේ උණුවලු. තේනවද? ප්‍රශ්නේ තියෙන අලු. එතකොට දැන් මේ උණුවලු කවුරුත් රත් කරලා හැදුවද, ගිහිල්ලා දැම්මද? නැහැ. අර මහා ගිනි කඳු වගේ ගිනි ගන්න නිරේ ගිනි ජාලා වලින් ඒ වැగిරෙන ලෝදිය ගලාගෙන ඇවිල්ලා අන්න අලු බවට පත් වෙනවා. දැන් ලෝකේ තියෙන ගිනි කන්දක් උණුසුම් වෙලා සක්‍රීය වෙලා ඒ ගිනි කන්දෙන් ලාවා ගලා ගියාට පස්සේ ඒක නිමුණට පස්සේ තනිකර අලු බවට පත් වෙනවා.
එතකොට මේ කවුරුත් හදපු දෙයක් නෙමෙයි ස්වභාවික පරිසර කලාපයක්. එතකොට මේ උණුවලු නිරය කියන්නේ අර ලාවා වැගිරිලා ඇවිල්ලා නිමිලා හැදෙන්නා අළු වලින් හැදෙන්නා වූ පරිසර කලාපය. ඊළඟට ආයිමත් අවසානයේ බුදුරජාන් වහන්සේ කියනවා මේ ෂෝරා නදිය නදියක් ඒ ගංගාවක් ඒ නදියට වැටෙනවා කියනවා ගිහිල්ලා. දැන් මහා නිරයෙන් පැන්න මහා නිරයෙන් පැන්නාම ගුට නිරයට වැටුණා ගුට නිරයෙන් පැන්නාම ගිහිල්ලා උණුවලු නිරයට වැටුණා උළුවරු නිරයට පැන්නාට පස්සේ හිඹුල් වනයේට වැටුණා හිඹුල් වනයෙන් පස්සේ අසිපත්‍ර වනයේට අසිපත්‍ර වනයෙන් ශෝධක නදිය කියලා නදියක් තියෙනවා ඒකට වැටෙනවා කියනවා ඒකට වැටුණාට පස්සේ යම පල්ලන් වතුර පොවනවා කියනවා වතුර නෙමේ තියෙන යෝධියයි දැන් බලන්න අපේ රටේ ගොය තියෙන ගංගා තියෙනවා මහවැලි කැලණි බලවේ ඔය සෑම ගංගාවක්ම පිරලා තියෙන්නේ මොකකින්ද ජලයෙන් ඒ ජලයෙන් පිරුණේයි මේ වැස්ස නිසා ජලයෙන් පිරුණා තේරෙනවද නමුත් සියල්ල උණුසුම් ගිනියම් වූ පරිසර කලාපයක අර ගිනි කඳු උතුරලා ගලාගෙන යන කලාපයක ගඟක් තිබ්බොත් ඒකඟ ජලයෙන් පිරේද යෝධියෙන් පිරේද නෑ වැස්සක් නැහැ මොකද ගිනි ගන්නා වූ පරිසරයක් තියෙන එතන වැස්ස තියෙන මේ මනුස්ස ලෝකේ ගංගා ජලයෙන් පිරෙනවා වගේ වැස්සක් නැති ගින්දරින් ගලා යන්නා වූ ගංගාවන් නිරේ තිනවයි ඒ නිරේ තින ගංගා පිරෙන්නේ මොකකින්ද යෝධියෝලින් උණු වතුර වලින් තේන්න එතන මේ උණු වතුර මෙතෙන්ට වැටුණාට පස්සේ බොන්න වෙන්නේ උණු වතුර යෝධියමයි කන්න වෙන්නේ උණු වතුරමයි තේන්නද කවුරු හරි වතුර උණු කළා දැම්මද නැහැ අර උණුසුම් පරිසර කලාපෙන් ගලාගෙන ඉන්නේ තනිකර උණු වතුර යෝධිය ඒ යෝධියෙන් තමයි මේ නිරේතින ගංගා හැදිලා තියෙන්නේ. එතකොට මේ මේවාට වැටුණාට පස්සේ යමපල්ලන් මේගොල්ලන්ට බඩගිනී කියන කොටත් අර යෝධිය පොනවා කියනවා පිපාසය කිව්වත් යෝධිය පොනවා කියනවා ඒ යෝධිය පොනකොට දිව පිච්චෙනවා කියනවා උගුර පිච්චෙනවා කියනවා උදරය පිච්චෙනවා කියනවා අදෝ මාර්ගය පිච්චෙනවා කියනවා මුළු ශරීරෙම පිච්චමින් මෙරි මෙරි ඉපදෙනවා කියලා. එහෙනම් දැන් මෙතන කොතනකවත් තිබ්බද නිරය කියන කාරණේ කවුරුත් හැදුවා කවුරුත් මැව්වා කවුරුත් බලනවා කියන කාරණේ නැහැ. ස්වභාවික පරිසර කලාපයක්. කාන්තාරය කියන්නේ මැද පෙරදිග කාන්තාරය කියන්නේ ස්වභාවික පරිසර කලාපයක් වගේ සීත දේශ ගුණයන් හිම මිදෙන කලාපයන් තියෙනවා ඒක පරිසර කලාපයක් වගේ අපේ රටේ ගත්තොත් නුවර එළිය කියන්නේ එක ස්වභාවයක් බුත්තලම් පැත්ත මඩකලවු පැත්ත ගත්තොත් එක ශුෂ්ක පරිසර කලාපයක් ඒ වගේ නෝනා මේ යොදුන් දසදහස් ගාණක් යට තියෙන ස්වභාවික පරිසර කලාප. එතකොට තව කෙනෙක් ප්‍රශ්නයක් කරන හරි මේක ස්වභාවික පරිසර කලාපයක් දැන් තේරුම් ගත්ත කියමුකෝ එතකොට අහන්න පුළුවන් කවුද මේ යමපල්ලු කියන්නේ කියලා මේ නිරේට වැටෙන නිරසතුන්ට දඩුවම් කරන යමපල්ලු කවුද කියලා කෙනෙක් අහන්න පුළුවන් එතකොට යමපල්ලු කියන්නේ කවුරුත් නෙමෙයි ඒගොල්ලත් නිරේ ඉන්න නිරසතුමයි නමුත් ඒගොල්ලන්ට ආයුෂ වර්ණයේ සැපේ බලි වැඩි දැන් යුද්ධයක් තියෙන කාලෙට නිරේතුරුම ගැටුම් තියෙන කාලෙට වදකාගාර තියෙනවා තේ දැන් හිට්ලර් මහත්තයාගේ වදකාගාර තිබ්බා අපේ රටෙත් වදකාගාර තිබ්බා නේද එතකොට මේ වදකාගාරවල වද දෙන්නේ කවුද පිටින් ආපු කෙනෙක්ද මිනිස්සුමයි තේන කාටද වද දෙන්නේ මිනිස්සෙන්ට ආයුෂ වර්ණයේ සැපේ බලයේ වැඩි කෙනා ආයුෂ වර්ණයේ සැපේ බලය අඩු කෙනාට වද දෙනවා තේන එතකොට මේ යමපල්ලා නිරේ ඉපදෙන්නේ අකුසල් විපාකයක් නිසා එතකොට මේ යමපල්ලා අකුසල් විපාකය කියන්නේ මොකද්ද? දේශය, වෛරය, ක්‍රෝධය, සිල්පද බිඳීම් මේ වගේ දරුණු හිත් තියෙන අය ඔන්න ගිහිල්ලා නිරේ ඉපදෙනවා. නිරේ ඉපදුනත් ඒගොල්ලන්ට ආයුෂ වර්ණයේ සැපේ බලේ වැඩි. ඒ ආයුෂ වර්ණයේ සැපේ බලේ වැඩි කෙනා තමයි යමපල්ලා කියලා කියන්නේ. එතකොට මේ යමපල්ලන්ගේ තියෙන සාංශාරික ද්වේෂය නිසා සාංශාරික පළිගැනීම් නිසා ඒගොල්ලන්ට අර ශුෂ්ක පරිසරය නිසා ඇතිවෙන මානසික පීඩනය මානසික ක්‍රූරත්වය නිසා ඒගොල්ල පළිගැනීමම තමයි කරන්නේ. ඒතොර ඒගොල්ල අර නදියට වැටෙන මිනිස්සෙයින්ට ඒගොල්ලන් අර යෝධිය ගිනි වතුර පොනවා කියන්නේ නෝනා අපේ මිනිස්සු මත්පැන් පොනවා වගේ තමයි. ඒගොල්ලන්ට ඒක ගාණක් නැහැ. දැන් ওই මිනිස්සු අත්පය කපලා මුහුණු කපලා විකෘති කරලා මරලා ගහලා ওই කොච්චර දෙයක් කරන්නේ මොකෝ අකමැත්තෙන්ද කරන්නේ? කැමැත්තෙන් කරන්නේ. දැන් වදගා ගාරවල් වල අප්‍රමාණ මිනිස්සුන්ට අතීතයේ වද දුන්නේ අකමැත්තෙන්ද? සරි සතුටින් කරන්නේ කරන දේ දිනපොතේ ලියනවා මං අද මෙයාගේ ඇත කපුවා මෙයාගේ නහය කපුවා මෙහෙම කියලා එයා දිනපොතේ ලියනවා ලියමින් තමයි වද දෙන්නේ ඒ වගේ යමපල්ලා කියන්නේ මේ නිරේ සතුටින් අනුන්ත වඩ දෙන්නා වූ ආයුෂ වන්නේ සැපේ බලි වැඩියයි එතකොට දැන් මේ නිරේ කියන්නේ දැන් කවුරුත් මවපු දෙයක් බුදුරජාන් වහන්සේ දඬුවම් දෙන්න ඇති කරපු දෙයක්ද නැහැ නිරේ කියන්නේ නෝනා මහ පොළොව යට තියෙනා වූ යොදුන් දසදහස් ගාණක් විශාල වූ ස්වභාවික පරිසර කලාපයක්